මහා බැංකු පනත නමින් පනතක් පනත් කෙටුම්පත පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරලා තියෙනවා මේ රටේ දැනට ක්‍රියාත්මක වෙන මුදල් නීති පනත ඉවත් කරන්න. එතකොට මේ මුදල් නීති පනතෙන් තමයි දැන් 1949 සම්මත කරපු මුදල් නීති පනතෙන් තමයි මේ රටේ මහා බැංකුව මූල්‍ය පද්ධතිය මුදල් පද්ධතිය සහ ඒ ආශ්‍රිත කළමනාකරණයේ සියල්ල කෙරෙන්නේ. එතකොට දැන් මේ අලුත් පනත ගෙන මේ අරමුණ මහා බැංකුව ස්වාධීන කිරීම කියන අවශ්‍යතාවය. එතකොට මොකටද මේ මහා බැංකුව ස්වාධීන කරන්නේ කියන ප්‍රශ්නේ එක පැත්තකින් තියෙනවා. අනික් පැත්තෙන් මේ වෙනකොට කිසිදු ඉල්ලීමක් මේ රටේ විද්‍යුතුන් අතරින් හරි දේශපාලන ව්‍යාපාර අතරින් හරි ජාතික බලවේග වලින් ආවේ නැහැ. මේ රටේ මේ අර්බුදයට හේතුව මහා බැංකුව ස්වාධීන නොවීම කියලා. මහා බැංකුවේ නිලධාරීන්ගේ අත්නොමතික ක්‍රියා මහා බැංකුව පාලනයකින් තොරව ඒ නිලධාරීන් හිතුවක්කාර දූෂිත ක්‍රියාමාර්ග නිසා රටට වෙච්ච විනාශය ගැන තමයි කතා කරේ. ඔවුන්ට ස්වාධීන බලයක් අවශ්‍යයි කියලා කතා වුණේ කොහෙවත්. බැඳුම් කර වංචාව, ඊට පස්සේ ස්වෛරී බැඳුම් කර ජාත්‍යන්තර ස්වෛරී බැඳුම් කර මිලියන 12000ක් හිතුවක්කාර විදියට ඉහළ පොලියට නිකුත් කරලා එක පැත්තකින් එකෙන් කොමිස් ගැහුවා, අනිත් පැත්තෙන් රට බරපතල ණය අර්බුදයකට තල්ලු කරා. මෙන්න මේ වැරදි සම්බන්ධයෙන් තමයි කතා. මේ වැරදි තවත් හිතුවක්කාර වීර කරන්න ස්වාධීන කරන්න ඕන කියලා කතාවක් තිබුණේ නැහැ මේ රටේ. මේ නිලධාරීන් පාලනය කරන්න ඕන කියන සංවාදය තමයි තිබුණේ. අනිත් පැත්තෙන් මේකේ තියෙන දුර්වලතා අපේ රටේ තියෙන දැනට තියෙන පනත 22තාවක් සංශෝධනය කරලා තියෙනවා විවිධ අවස්ථාවල අවශ්‍යතාවය සඳහා වගේම දුර්වල කිරීම සඳහාත් යම් සංශෝධන ගෙනල්ලා තියෙනවා. එතකොට මේකේ තියෙන ප්‍රධාන දුර්වලකම් ටිකක් තමයි අර කියපු නිලධාරීන්ට අත්නොමතක විදියට කටයුතු කරන්න පුළුවන් දූෂණ වංචාවල යෙදෙන්න පුළුවන් කම. ඊට අමතරව මේ නිලධාරීන් පත් කිරීමේදී සොයා බැලීම ඔවුන්ගේ විශ්වාසනීයත්වය සොයා බැලීමේ යාන්ත්‍රණයක් නැහැ. දැන් බැංකුවක විධායක නිලධාරියෙක් පත් කරද්දී ඔහුගේ විශ්වාසනීයත්වය පිළිබඳව පරීක්ෂා කිරීමේ යාන්ත්‍රණයක් තියෙනවා මහා බැංකුව මගින්. හැබැයි මහා බැංකුවට පත් කරද්දී ඒක සොයා බැලීමේ යාන්ත්‍රණයක් නැහැ. එනිසා තමයි මේ හොර තක්කඩි නිලධාරියන්ට මේක ඇතුළට ගිහිල්ලා රට අමාරුවේ දාන්න දූෂණ වංචාවල යෙදෙන්න අවස්ථාව නිර්මාණය වෙලා තියෙනවා. එතකොට සංශෝධනයක් අවශ්‍ය නැහැ. නව පනතක් අවශ්‍ය නම් වෙන්න ඕන මෙන්න මේ වැරදි ටික නිවැරදි කරන පනතක් ගේන එක. හැබැයි මේ ගෙනල්ලා තියෙන පනත ඒ සඳහා නෙවෙයි ගෙනල්ලා තියෙන්නේ. එතකොට මේ ගෙනාවු පනත මොකද්ද කියලා අපි කතා කරමු. ඊට අමතරව මේ මහා බැංකු පනත එහෙම නැත්නම් මුදල් නීති පනත සංශෝධනය කරන්න කියලා ඉල්ලීමක් තිබුණෙත් නැහැ. එහෙම ඉල්ලීමක් තිබුණා නම් තිබුණේ අර කියන නිලධාරීන්ගේ දුර්වලතා දූෂණ වංචා සහ අත්නොමතික ක්‍රියා පාලනය කිරීමේ අවශ්‍යතාවය විතරයි. හැබැයි ඊට වඩා බරපතල ඉල්ලීමක් තිබුණා මෙරටේ ජාතික බලවේග විවිධ විද්වතුන් එවැගේම පාර්ලිමේන්තුවේ යම් බලවේග විශේෂයෙන්ම විමල් වීරවංශ මන්ත්‍රීවරයා දිගින් දිගටම ඉල්ලා සිටියා. මේ විදේශ විනිමය අර්බුදයේ ප්‍රධාන හේතුව තමයි 2017 සම්මත කරපු විදේශ විනිමය පනත. ඒ පනත සංශෝධනය කිරීමෙන් තොරව මේ අර්බුදයෙන් ගොඩ එන්න බෑ, ඒ නිසා වහා මේ පනත සංශෝධනය කළ යුතුයි කියලා. හැබැයි දැන් මේ ඒ පනත සංශෝධනය කරන්න නෙමෙයි හදන්නේ. ඒ ප්‍රශ්නේ එසේම තිබිය දේශ විනිමය වංචා කරන්න කළු වෙළඳපොළ දිරිමත් කරන්න ඒ නීතිය එසේම තියදී අලුත් නීතියක් ගේනවා. තවදුරටත් නිලධාරීන්ට අත්නොමතික විදිහට වැඩ කරන්න හැකි වෙන්න. ඒ වගේම දේශපාලඥයන්ට ත්‍රිණගම් මහත්තයා කිව්වා වගේ මේක දේශපාලනකරණය වීම වළක්වනවා කියලා කිව්වට දේශපාලඥයන් විසින් තෝරා ගනු ලැබූ යම් ඒජන්තයෙක් කරහා ඔහුට බලය දීලා අවුරුදු 6කට අනික් කොමිසම් වලට පත් කරන්නේ අවුරුදු 3යි. ඒතර මේකට කෙනෙක් පත් කරාම ආයි ස්වාධීනයි ඉවත් කරන්න බෑ. මේ කරන්න යන විනාශකාරී දේවල් සියල්ල ආර්ථිකයේ නිදහස් කිරීම සියල්ල ආර්ථිකයේ බිඳවට්ටන ජාත්‍යන්තර මූල්‍ය අරමුදු වලට ඕන විදිහට මේ ආර්ථිකයේ ප්‍රතිසංස්කරණ කරන්න ආණ්ඩුවේ ප්‍රතිපත්ති සහ මූල්‍ය ප්‍රතිපත්ති අතර ගැටුම ඇති කරන්න තමයි මේ පනත ගේන්නේ කියලා ඉතා පැහැදිලි. කළ යුතු දේ එසේ තිබියදී ඒක නොකර ඉල්ලීමක් නොතිබූ දෙයක් හදිස්සියේ ගේ දවස් කීපයක් ඇතුළත පනත ගැසට් කරලා සතියක් ඇතුළත දැන් පාර්ලිමේන්තුව විවාද කරගන්නවා. ඔවුන් හිතනවා මහජනයා මේ ආර්ථික අර්බුදයේ ඇතුලේ වික්ෂිප්ත වෙලා හතරගාතෙන් වැටලා ඉන්නේ ඔවුන් බඩගෙන විතරයි හිතන්නේ. ඒ නිසා අපිට මේක දැන් සම්මත කරගන්න පුළුවන්. මේක තවත් ප්‍රධාන හේතුවක් මේක පිටිපස්සේ තියෙනවා. මේ රනිල් වික්‍රමසිංහ මහත්මයා 2003 ඉඳලා එතුමාගේ මේ මහා පුස්තකය රිගේනියම් ශ්‍රී ලංකා යලි පුබුදුන් ශ්‍රී ලංකා වැඩසටහනේ 164 වෙනි පිටුවේ තියෙනවා මේ වුණා. මේ අද කරන්න යන වැඩේ ඌමනායි කියලා තිබුණා. කරන්න උත්සාහයන් ගත්තා. විදේශ විනිමය පනත සංශෝධනය කරන්න හැදුවේ 2003. කල්‍යාණන්ද තිරණගම නීතිච්චතුමා තනි පුද්ගලෙක් විතර අධිකරණ කියලා එක නැවත. හැබැයි ඒක නැවත වටේකින් ගිනව 2017 කරගන්න පුළුවන් වුණා. එදා තිබුණු තත්ත්වය යටතේ ඒක දැන් කරලා මුළු විදේශ විනිමය වෙළඳපොළම කළු වෙළඳපොළක් බවට පත් කරා. ජයසස රාජපක්ෂලා කියනවා විනිමය විදේශවල නවත්තන් ඉන්නවා නීති විරෝධී විදියට. බිලියන 35ක් කියනවා, තව එක්කෙනෙක් බිලියන 40ක් කියනවා. හැබැයි ඒක එක්කවත් කියන්නේ නැහැ. වහාම පනත සංශෝධනය කරපන් කියලා එක නවත්තන්. ප්‍රශ්නේ කියනවා, දුක කියනවා, ලෙඩේ කියනවා, ප්‍රතිකාරය කියන්නේ නැහැ. ඒ නොදන්නා කම හින්දාද නැහැ. උන්ට ඕන මේ අර්බුදේ පාවිච්චි කරලා මේ රට මේ ජාත්‍යන්තර නව යටත් විජිතවාදී න්‍යාය පත්‍රයේ ගුදුරක් බවට පත්‍ර. මේකේ තව කාරණයක් තියෙනවා. මොකද්ද? පහුගිය ඒ කියන්නේ මේ අපේ රට ඇතුළත මේ නව ලිබරල් න්‍යාය පත්‍රය නව යටත් විජිත න්‍යාය පත්‍රය ගෙන එන්නේ ගෝලීය මට්ටමේ තියෙන තවත් අවශ්‍යතාවයක් නිසා. ඒක අපිට මහජනයාට එකවරම තේරෙන්නේ නැහැ. නමුත් අපි 얘ගෙන අවබෝධයක් අපි තිබිය යුතුයි. ඒක සමාජයට කිව යුතුයි. ලෝකයේ ගෝලීය ආර්ථික සංසදය World Economic Forum කියන ආයතනය ඒක ප්‍රතිපත්ති තීරණය කරන්නේ සම්පූර්ණයෙන්ම මේ ලෝකයේ ඉන්න බිලියන පතියන් 1000ක් විතර පිරිසක්. ඒකෙන් 100ක් විතර
මහා සමාගම් වල ආයතන ප්‍රධානි 100ක් බිල් ගේට්ස් ලා ජෝර්ජ් සොරොස් ලා වගේ අය තමයි මේ ප්‍රතිපත්ති තීරණය කරන්නේ. ඔවුන්ට ඕන ලෝකේ රාජ්‍යන්ට ඉහළින් රාජ්‍යන් තියෙනවා. ඒ රාජ්‍යන්ට යටතේ හමුදාවලුත් ඉන්නවා. හැබැයි ඊට උඩින් පාලන ව්‍යුහයක්. ඒකට ඔවුන් කියන්නේ ග්ලෝබල් ගවර්නින් සිස්ටම්. මුළු ලෝකයේම පාලනය කරන පාලන ව්‍යුහයක් හදන්න ඕන කියලා මේ මහා සමාගම් විසින් පාලනය කරනවා. ඔවුන්ගේ මූල්‍ය බලය, ජාත්‍යන්තර ආයතන පද්ධතිය එක්ක රටවල් අස්සම් කරලා තියෙන ගිවිසුම් වල බලය, ජාත්‍යන්තර නීතියේ බලය, ප්‍රාග් ධන බලය සහ පේටර් අයිතියේ බලය මේ සියල්ල පාවිච්චි කරලා වෙළඳ පොළ අත්පත් කරගෙන රාජ්‍යයනුත් පාලනය කරලා ලෝකයේ මූල්‍ය පද්ධතියත් පාලනය කරන ඌමනාවක් ඔවුන්ට තියෙනවා. ඒ සඳහා ඔවුන් විවෘතව පෙනී සිටමින් කටයුතු කරමින් යනවා. ඒතර ඒකෙදී ඔවුන් කියන එක ප්‍රධාන දෙයක් තමයි ලෝ රටවල් වල මූල්‍ය පද්ධතිය පාලනය කිරීම. ඒක හරහා ආර්ථික පාලනය කිරීමේ අයිතිය ගන්න ඕන කවුද? ජාත්‍යන්තර මූල්‍ය ආයතනයේ හරහා අර කියන ගෝලීය පාලන තන්ත්‍රය. මේ කියන මහා ධනපති සිය දෙනෙක් විතර විසින් පාලනය කරනවා IMF ආයතනය. එහෙම නැත්නම් මූල්‍ය අරමුදලේ ප්‍රතිපත්ති ඒ මූල්‍ය අරමුදලට ගන්න කුලීකාරයෙක් කරා මේ රටේ සමස්ත මූල්‍ය පද්ධතිය ආර්ථිකේ පාලනය කරනවා. ඒක කරන්න තමයි මේ පනත අවශ්‍ය වෙලා. මේ පනතෙන් මේ ස්වාධීන බලය ලැබුණම ඒකට IMF එකේ එහෙම නැත්නම් මූල්‍ය අරමුදලේ නියෝජිතයෙක් දැන් ඉන්න නන්දලාල් වීරසිංහ කියන මහත්මයා මූල්‍ය අරමුදලේ අවුරුද්දයක් වැඩ කරලා ඇවිල්ලා මූල්‍ය අරමුදල වන්දනා කරන පුද්ගලෙක්. එවැනි පුද්ගලෙක් අවුරුදු 6කට පත් කරාම මේ සමස්ත ආර්ථිකේ සමස්ත මූල්‍ය පද්ධතිය බැංකු පද්ධතිය ඔක්කොම වෙනස් කරන්න. තුරු මේකේ තියෙන යටි අරමුණ අන්නේ මහා ගෝලීය අරමුණ එක බැඳලා තියෙනවා එක පැත්තක්. අනික් පැත්තෙන් මේ මූල්‍ය ධනපතීන් බැංකු විවිධ අන්තවාදී සංවිධාන විසින් මෙහෙවන බැංකු තියෙනවා. මේ අයට ඕන නිදහසේ මේ කූට විදියට මේ වෙළඳපොළ හසුරවන්න. ඒකට එහෙනම් ඕන තමන්ට පාලනය කළ හැකි පාර්ලිමේන්තුවට පාලනය කරන්න බැරි විධායකයට පාලනය කරන්න බැරි මහජනයාට ප්‍රශ්න කරන්න බැරි නිලධාරීන් විසින් පාලනය කරන ආයතනයක් ලෝකයේ ඇති වෙන්න අත්දැකීම් තියෙනවා. එහෙම මහ බැංකු ස්වාධීන කරපු රටවල සිදුවන දූෂණ ඒ රටවල මූල්‍ය ආයතන මොනතරම් බලවත් ලෙසද රටේ ආර්ථිකය හසුරවනවද කියන මහ බැංකු යොදා. දැන් මේ අලුත් පනතෙන් පරණ පනතේ මූල්‍ය නීති පනතේ තියෙන්නේ මූල්‍ය ප්‍රතිපත්ති මණ්ඩලය මහ බැංකුවෙන් ඉහළින් තියෙන එක ස්වාධීන ආයතන. ඒකට පුළුවන් බලපෑම් කරන්න මහ බැංකුවට. හැබැයි දැන් මේකේ මහ බැංකුවේ අධිපතිට යටත් කරලා මුදල් අමාත්‍යාංශයේ ලේකම්වරයාවත් නියෝජනය වෙන්නේ පාලක මණ්ඩලයේ මූල්‍ය මණ්ඩලයේ මූල්‍ය ප්‍රතිපත්ති මණ්ඩලයේ සම්පූර්ණයෙන්ම මහ බැංකුව අධිපතිවරයා කියලා ඒජන්තයෙක් පත් කරගත්තොත් ආර්ථික ඝාතකයේ මූල්‍ය ප්‍රතිපත්ති මණ්ඩලයත් පාලනය කරන්න පුළුවන්. සියල්ල පාලනය කරන්න පුළුවන්. ඒතර මේ හදන්නේ මෙන්න මේ ආකාරයේ ස්වාධීන කිරීමේ නාමයෙන් මේ ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ උමනාවට අනුව නටවන රන්ලි වික්‍රමසිංහ මහත්තයා වගේ නව ලිබරල් න්‍යාය පත්‍රයේ මේ රට ගොදුරු කරන්න ඕන කියලා උපතින්ම හිතාගෙන ඉන්න 2023 සඳහා මහා වැඩපිළිවෙලක් නිර්මාණය කරපු පුද්ගලයාට ඕන විදියට ඔහු විසින් තෝරාගත් පුද්ගලයෙකු ලවා මේ වැඩේ කරවන්න තමයි මේ පනත කියන්නේ. ඉතින් ඒ නිසා අපි ඉල්ලා සිටිනවා පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ගෙන් මේ පනතට ඡන්ද දුන්නොත් මහා විනාශයකට මේ තියෙන ආර්ථික අර්බුදයේ ගොඩ එන්න නෙමෙයි මේ අර්බුදයේ තවදුරටත් වර්ධනය වෙලා වල පල්ලට ගිහිල්ලා අපිට අපේ රට ආර්ථිකයත් අහිමි වෙන තත්ත්වයක් තමයි ඇති කරන්නේ. මේ දේ නිසා අපි මන්ත්‍රීවරුන්ගෙන් ඉල්ලා සිටිනවා ඡන්දේ නොදී සිටින් පමණක් සෑහෙන්නේ නැහැ. ඡන්දේ නොදී සිටින අතර අනෙක් අයත් මේකට නොදී සිටින තැනට අනෙක් මන්ත්‍රීවරුත් පෙළඹවීම සඳහා සක්‍රියව දායක විය යුතුයි. එහෙම නැත්නම් වැඩි කල් යන කලින් අවුරුදු 3-4ක් ඇතුළත මේ විනාශයට වග උතුරුකාරයෝ වෙනවා මේ 225. ඒක ඉතා පැහැදිලි. මේක ඉතාම සුන්දර වචන තියෙනවා ස්වාධීන කරන. මොකද මහජනයා 225ටම බයිනවා. එතකොට ආ 225ට පාලනය කරන්න බැරි මහජනයාටත් පාලනය කරන්න බැරි ස්වාධීන මිනිහෙකුට දෙන එක තමයි හොඳ කියන්නේ. එතකොට ඒ ස්වාධීන මිනිහා වෙනත් යටි අරමුණු තියෙන ඒජන්තයෙක් නම් ඔහු විසින් කරන විනාශයේ තරම මේ මහජනයාට අවබෝධ වෙන්නේ නැහැ. මේ ආර්ථික අර්බුදය යොදාගෙන තමයි මේ වෙලාවේ හදිසියෙ මේ වැඩේ කරන්න හදන්නේ. අපි දැඩි ලෙස ඉල්ලා සිටිනවා මන්ත්‍රීවරුන්ගෙන් මේ පනත පාර්ලිමේන්තුවේ පරාජය කළ යුතුයි. එසේ නොමැතුව තව වසරකින් හැම නැත්නම් දෙකකින් තියෙන පාර්ලිමේන්තු මැතිවරණයට මුහුණ දෙන්න ලෑස්ති වෙනකොට මේ විනාශයේ තරම මහජනයා තීරුම් ගන්න ඉන්නවා. එතකොට ඔබතුමලට ගමට යන්න වෙන්නේ. ඒක අපි අද ඉතා පැහැදිලිව කියනවා.